තාත්තට තියනෙ වඩරුවගේ උනු නහඩවටක් හොල්මං කියල දෙන්නඇත අරාතමකද තාචේ භාර ජීවිත හැටිහම තමයි දරු දෙන්න ගැෙන හිතල අමාරුවෙන් හරිෝ දේවයා දරාගන්නවා තුමානගේ මම කොල් මාහරින් මුද්ද හොයා කන්නවා එක මගේ ඒකම්මග ල න්දහෝම ත්රන මුළු ඉන්දියාවට අධිරජානය මයි මගේකම හි න ෝදදේවිය ඇත්තට මහොල්මං කියන්න මොනවාද ස්කූබි විස්වදාන්නේ මබයිනෑ ස්පිය ඔ වයිද ස්කුපියෝ පාවිච්ි වෙන්න හඬනම් පසුබීම් කතනයයි හඬ කැවිම් ශිල්පයයි වෙනස්වෙන්නේ කොහොමද කියන කාරණාව ඒක එම පැහැදිලි කරන්න කලින් මංහිතැන්න එහම පහැදිලි කරන්න සාමාන්‍යයෙන් අපිට හම්බවෙන්න ප්‍රධානකාරණාව තමයි ප්‍රධානම අපේ විශයේදී සෞන්දර්ය විෂක් විදි අපිට හම්බවෙන්න මේක ඒකද හම්බෙනවා රංගනය කියල ප්‍රධාන වි රංගනය ඇක්න් කියන එක එතනම ඇක්ටින් කියන පි පවිචි කර මාධ්‍ය තුල අපි හම ්‍රවවිදෘශ්‍යය හැමටම ඩිුවන් visual රම මේ ස්‍රව්‍ය රෘෂ ධ්‍ය ද අපි වන රංගණය කේ ලකක් විශ්ෝලි ඇපිය වෙනවා මමනන් සම්පූර් මගේ බොඩියකම ඇපි වනවා. එකකට අපි හම්බේර මේ මිනිස් රූපය මාන රූපයගේෙල එකක් අපිිය එකට න ො සම්පර බ හිර අපිට පන ක්ෂ ල දෙවල්ටික ොඩි ං ේජ ඇතුල අපි හම්බෙ. ඊට අම්මතරම අපිට හම්බේවා මානව කටහඬ පාවිච්චි කරල මේ රංගණයට මේ චරිතහරහා බැඳිච් සිද්ධිය රහා බැඳිච්ච කිසියම් ඉමෝෂන් එකකු තවත් පැත්තකටි ප්‍රක්ෂේපනය කරන්න නැත්තං එලීර අවන්ඩ ප්‍රොජෙක් කරන්න අපි පාවිච්චි කරන මානව කටහඬ. එතර මේ මානව කටහඩ රංගේ සඳහා භාවිත කරනවට තමයි අපිට හම්බ හඬ රංගනය කෙළ එක. මානෝ කටහන්න පවිච්ච කරන අපි රේඩියෝ ද්‍රාම වොයිසි. ද සිංහලින් අඳන්න්නනවා ගන් දි නට හඩ ශිල්පය කියෙ ත ගන් දිල කියන වන ම තරම් නාපන නමුත් හඬ රංගනයේදී රේඩියෝ ද්‍රාම වොයිසින්. ඊළඟට අපිට හම්බෙනෝ ඩොකකිමෙන්ටි නැරේෂන් නැතම් වාර්තා වැඩ සටහන් පසුබිම් කතනය කිය ල එක. වාර්තා වැඩසරහන කොහොමද පසුබිමි හෙන කතනයක් අපි පාවිච්චි කරන මානව කටහට ල්ළංට අපි හම්බේෙන මශ ොයිඉසි නැත වෙලඳ දැන්නීමම් සඳහා. භවිත කරන්න හ මානුව කටන්ට ඉතා මතරව අපටහම්බෙන ෆිල්ම ටෙිවිශන් බින් කියනෙක් ඉතා මතරව වර්තමාන ද කියන මේ නිවමීඩිය කොටෙන්ට තුළේි මානුව කට පවිච්චිකර ඇතුලිත් නැතතියන් සම ටෙක්් එකක් වෙන්ඩ පුුවන් නැරේෂණ එකක් වෙන්ඩ පුළුව එතතුට මේ ඩබින් කියන එකයි දැඟහන්නේ මගේමට මට දිලතියන ප්‍රශනය හන්ේ ඩබන් කියන එකයි නතහට ැවම කියන එකයි වාර්තා වැඩසට පසුබිම් කන කියන එකයි වාර්තා වැඩ සටහන පසුබිම් කතනයකි එ නැවත අපි බෙදල ගත්තුත් මේට හම්බෙන විධ ශෝනස නැතම විදඋනෝද අපිගෙන් තාලයා. ලේ අපි හම්බෙනෝ. ඒකම උදාහරණයක් විදිට කිවුත්හෙම අපිතුනික් එක්්‍රස්ය එක නැත්තන් අධිවේග මාර්ගය ගැන හදපු ඩොකිමෙන්ට්‍රය එකක නැතම වාර්තා වැඩසටහන්න අපි නැරේෂණ එක කොහද කරන්න. මාන කටහට පච්චි කල කොම අපි ඒ පසුබිම් කතනයකර. අපිට හම්බෙන්ඩ පුලුවන් කෙසි ආගමිකනායක අපි ස්වාමන් වහන්සේ කියන්නේ පපවත් වනට පස ඔහු ගැන තියන ගේ ජීවිතය අලලා කරනල ද අපි ලයිෆ් ඩොක්ක මටේක් කොහොම ද අපි ොයිස් කර නේරේෂන් නැක් විදිට. එතකොට ඒ ඒ වර්ගයන් වලට නැත්නන් ඒ ෝනසල්ට ගැලපෙන්න්න කොමද මානව කටහට භාවිත කරන්නේ ඒකී රංගය කියනෙ අපි හම්බ නෑ හඩින් රංඟපානවාය කියනක. එක්තර අවස්ාව ද මපවෙන් පුලන් අපේ ප්‍රසට න් කියන රන්න නිවේද ශිල්පේද. පවිච්ිර වචනස රූපේ ර්ක රට ගොඩ නැගින් වගේ දෙවල්ට සමීපෙන්ඩ පුුවන් නමුත් ඒ හුදෙක් අපි නමින් අපිට හම්බෙන වාර්තා වැඩ සටහ. හැබැයි සමහර එකක් තියන පුලුවන්ට කැශවල්. ගුල් මොකද හිතන්නේ අපි දැ යන්හදන්නේ දියඇල්ලක් බලන්න. වගේ නරේෂණය අපිට හම්බෙන්ඩ පුලුවන් වාර්තා වැඩ සටහන්න. එක අපිට පොඩි කැශවල් ඇක්ටක් වගේ පොඩි රංගයක් වගේ ඔයිස්ස ඇතුල හම්බුව වෙන. හැබැයි හඬඩ කැවීමකද ඉටහත් පසම වෙනස්. අපිට හම්බවෙන්නේ හඬඩැවීම කියන එකෙන්ම අපි හම්බෙන්ුපුළන් ඒකත් වර්ග දෙකක් අපිට තියන දශය වශයෙන් නිෂ්පානයන ස්භාෂාවෙන් ස්වභාෂාවෙන්ම නිෂ්පාදනය කරන ලද සිංහල තෙලිනාටයක් හෝ අතින් අඳින් ලද කාටුන් හෝ කොම්පියටර් ග්‍රටික් 3D ත්‍රරිමාණ එකක් හෝ සජීවිිනිසුන් රඟපාපපු එකක් ඇතුලේ අපිට ස්වභාාවෙන් හට කවට සිද්ුවෙන් පුල. දාහරනක් දිට ලංකාව නිශ්පාදනය කරපු ඩාන් සිංස්ටා කියන චිත්‍රපාටයේ යම් කොට එක ඩෙක් සවන් කරපයක් යම් කොටස් කීපයක් මැදිරියක නැව හඬ කැවම් කරා එතුොට සිංහල භාෂයම නිෂපානය කර සිංහල භායම ඒ රංගනිි ශිල්පීම හඬ කැව්ව. ඊට අමතරව දැන් සිරස නාලිකා විකාශනය වුණුක් කාව්‍ය වගේක් මට මත ර කාව්‍ය වගේක් මුළල එපිුදඩ් හතලිය නවතේ රංගණ ශිල්පීම දාලා හඬ කැ්ව. හඬඩකයිම් ද්‍යක්ක තිරීම මඩ කලා. ඊට පස්සේ අපිට හම්බෙනවා දෙරන නාලිකාය විකාශනය වෙන රාවන කියේන දේශය ටෙලිවෘතාන්තය ඒක සියලු චාරිත සඳහා ඒ රංගන ශිල්පීන් සහ වෙනත් හඬකෑම් ශිල්පී යොදවල හඬකැවිම් සිද්ධ කලා. එතකට හඩෑම් ශිල්පයක්විට මටවන දි මගේ හඩෙ රඟ පාන්න බ. එතකොට කෙනෙක් රඟපාල ඉවරයි. එයා ගෙනත් තියෙන එයාගේ මෝෂණ එක අපි දුකනම් මේ මට්ටමනං ඒ දුක මට මගේ වොයිස්සකින් ඕනෑට ඩිය දුක ප්‍රතිනිර්මාණයකන්න්න බෑ. ඊට අඩුවෙන් නිර්මාණය කරන්නටත් බෑ අපිගෙන එක ඕපලයි නැත්තං අන්ඩ ලේ නෑ මේ දෙක සමපාත කරන්න ඕ. අපිියක තම හඳුනන් සාර්ථක හඬ නිර්මා මේ අධ්‍යක්ෂණයක් නැත්තං හඬැවීමක් කියලා. එතකොට හඬ කැවීමකදි හමයිට මානෝ කට හන්ඬේ මෙන්නමකන රංගනය කියනක ප්‍රබල වවා. වෙළඳ දැන්නම් ශිල්පය එළඳ දැන්නීමම් හඩ ශිල්පය සහ ගුවන්න්න විදිල් නාට්‍ය හන්ඩ ශිල්පය මං අර මුොලින් කිව්වා මිට ගුවන් විදුලිය කියන වචනයට මම එතරම් කැමති නෑ ගුගලියල්ම මකෝන එක දැම රඩෝ කියලා එනිසා මඟහිතනන්න දැන් රඩිය කිව හම ඕ නම කනෙත් දන්නවා. කෙසේ නමුත් රේඩියෝ ද්‍රාම වොයිසින් කියල මයි මංගේ එක හඳුන්නන්. ප්‍රේඩියෝ ද්‍රාම වොයිසිං ්‍රේඩියෝ එකේ තියෙන? නාට්‍යමය ස්වරූපයේ දෙයකට මානව කටහන පවිච්චි කරන්න කොහොමද කියනෙක්. එතකුට එතනද අපිට හම්බ වෙන්නේ විසිබල් පික්්චර එකක් නෙමේ. අපිකට කියනව දෘශ්‍ය නොවන ඉන්විසිබල් පික්චර් එකක්. එතට මේ පික්චර් එක ඇති වෙන්නේ මේක අහනකේනාගත්ක ලිස්නගේ මනසේ. දොටක චින්තන ක්‍රියාවලියත්තක මනස සම්බන්ධ වෙලා දැ උදාාරණයක් විදිහට කෝර්ලය මහත්ත්‍යයා අපි දක්්දාන්න පරණ උදාාරණවලින් කිවත්ේ මුවන් පැලසේ. කෝලි මහත් හම කිවුත් ඇ බං පිනා මං උබට පනිවිඩ පිට පනිවිඩ අවලත් උඹ එන වෙලාව නේදමේ ගේ කිය විජේරන්ත වර්කා ගොඩ මහත්තයක් කියද්දී අප මේක අහන ප්‍රේක්ෂකයගේ මනසේ චිත්‍රයක් ඇතිවුණවා අප ඒකට පාවිච්චි කරන්නේ පරිකල්පනය කියන්න ඇයි මැජිනේෂන් කියන න මොලය සහ චින්තනය සහම හිතහර සිද්ුවෙන ක්‍රියාවලි එතුකට මේ පරිකල්පනය හරහා චිත්‍රයක් මවන්ඩ පුළුවන් විදිගට. මේ පිටපතක තියන අපිට කියන ටෙක්ස්් එක කියලා. ටයිප් කරන ලද හෝ අතින් ලියන ලද අකුරු ටික. එතකොට මේක මේ පිටපත කියනෙ රේඩිය ද්‍රමල්ට අපිට හමින ස්ක්‍රප් එකක කියන එක අවුරුදු දදාස් ගාන තිබත් ඒක ස්්‍රිප් එකක්ඒ ටෙක්ස් එක. එතන මේ තියන ටෙක්ස්ට එකට ජීවගුණය සපයන්නේ මෙන්න මේ කියන වොයිසාටිස් නැතන් රේඩිය ද්‍රම ොයිසාට ස් තමයි මේකට අපිින් පනදි.ඉගනි චරිතක ඩයලෝග එක කිය තත්පර තුනෙන් මේ කියල ඉවර කන්න ඇතන් හතරම් මේ කියලෙ ඉවර ෙක් නෑ. එ මේ මේ චරිතය විසින් කියන ලද දෙබසක් ඊළංඟ චරිතය මේකට දක්වුණු ප්‍රතිචාරය කොයිවාගේද මෙන්න මේක මේ සිද්ධානුව ඒ සිද්ධිය තියන වේගය. අපිත කලබල කාරය අවස්ථාව කන. මේ මංගව වාටික්මටක කියල හඩ. එනිසා මෙම මෙමකක් මතක තයන් ම ය මේක තින් කලබල කාරී වාතාවරණය අධෙම නැත්ත ඉතාම සන්සුන් වාතාවරණයක්ද ඒ තියන සිටුවේෂන් එක මත සිද්ධිය මත මේක චරිත ොයිස් කරගෙන යන කොට පිටපත ඇතුළේයට කාලය ගන්න පුළුවන්මකද. තම ඒ චරිත විසින් ඉල්ලාසිටන කාලයේ සිද්ිය සින් ඉල්ලසිටන කාලෙ. හැබැයි මේක සම්පූර්යම වෙනස් වෙනවා අපි මේ කියන කමර්ශල් වොයිසිං කියන එක ද. නැත්තම් වෙලඳ දැන්නීම සඳහකොහොමද හඬ පාවිච්චි කන්න කියනෙ. ඒකදිත් මේ දෙක් විදියටට හඳුන්න කැමති ටෙල්විෂන් එක ඇතුල අපිට හම්බනෝ කමර්ශල්, TV ක මර්ශ ටස රඩිය ඇතුල අප හම්බන රඩ ක commercial. මේකද අපිට හම්බවෙනො එක්කෝ ඩබන්න එක. එකෙන් හඬ කැවීම මේක ඇතුළේ රඟපානවා චරිතටිකක් ඒ චරිතයට හඬ කවන්න තියෙන තරුණයා තරුණය ආජ්‍යම සීයා පොඩිය එක කවුරහරි ක්‍රේඩු එකෙත් අපට ේ දීමම පිටපත් හම්බෙන්ට පුළුව ටෙලිවේශන් එක ද අපි හමි දෘශ්‍යරූපය ඒකෙදී අපිට හම්බෙනවා හඬ කවන්න. චරිතය සොඳහා නැවත හඬ කවන්. මොඩලෙනෙක් හරි කවුරහරි කෙනෙක් මේ චරිතය රඟ පාල තියෙන අපිට තිෙන හඬකවන්. ඊට අමතරව එහෙම කටක් පේන්නේ නැති. සුබි හ එකක් කියන. අපිට සාමාන්‍ය කියන ටැග්ලයි් එකක් කියලා. එහෙම නැත්තම් ස් ලෝග එකක් කියලා කියනවා. ඇැත සමහරු එනවන් සිම්පාට්ටක කියලා කියනවා. ප්‍රඩක් එක හඳුන්වලා දෙන නිවේදන කොටස කියලා කියන. විධ නංගලින් ඉංග්‍රීසියන් සමහරිට මේල් වයිසෝව කියලා කියන. ඒන අපිට උදාහරකට සුහදාදක් ඇති දේශය බැංකුව සලා. ඉම කවරු ඩක්් කරන හරි මොහරිටක් පේ නෑ එකකට අපිට හම්බයනෝ මේකමාශල් ඇතුලේ නාට්‍යි කොටස කියලා කොටසකුයි නිවේදන කොටස කිය කොටසුයි කොටස් දෙකක්. රේඩියෝ එකේදී ද්‍රාම කොට සම්බයනවා හැබයි ඒකෙදී හඬ කවන්න නෑ විසිබල් පික්චර් එකක් නෑ. එතකොට? ඒ පිටිතේ නැවත් කොටස් දෙක් කමනනාට්‍ය කොටස සහ නිවේදෙන කොටස ගන් දලියේදී නැත ේඩ්ුව එකක ඇතුලේදී ආධිරයකන දෙබස ටිකක් කල්ලාරගෙන හුස්මක් එකතු කරලා සිනහවක් එකතු කරලා ඉතාම කාමන් කවායිත් නැතන අපිග නිදහසේ ආදරය ප්‍රකාශ කරන වගේක් නොවන්න පුලුවන් පමශල්ල එකක් ඇතුලෙද අපිට තියනවා ටයිම් පිරි් එකක් එක ඉතාම. ගෙන තප්ර දිහනන් තිහ තුළේ නාටෙකොට සර මෙච්චරයි ටැක්්කට මෙචරයි කළ වෙන් කරනවා එතකට අපි සිද්ධ වනො මේ මෝෂන් ගණු දෙවුව නැම අපි එක්ස්ප්‍රෂන් හැඩල් කරන්නේ කාටස් කනකට තප්පර සීමාවන් ඇතුළින්දලා තමන්ගේ රංගේ ඉදිරිපත් කරන්න. එතකොට අපිට රඩියු්‍රාමයකේදී එහෙම තපපරගානක ආදරය කරන්න හරි තත්ප්‍රගානකද වෛයිර කරන්න හරි තප්්‍රරාකදකේන්තියෙන් මේ දෙපස කියන් හරි කියලා ලිමිට් එකක් නෑ එක සිටුවේෂන් එකක් මත තීරණය වවා චරිතය මත තීරණය වවානි. රිති දක්නු ප්‍රචාර මත තීරණය වෙනවා ඒ ටෙම්පෝය එක නත් එක වේගය හැබැයි එකමාශල් ස ඇතුළේ තපපර ගාන දී අපි සිද්ධ වෙනවා හන ශිල්පියෙක් විදිර මේ චරිතයට අවශ්‍ය කරන ඉමෝෂණ එක තපර ගාන තුලි ද කියන්න තකොට ඒදකේ වෙනස සහම මේ හඳුනාගන්න මංහිතන පහසු මං මේ කියපු දේ ඇතුළි අපි ඉතාතට තියෙ වඩරුවගේ උනු නහදවටක් හොල් මං කියල දෙන්න තමරාතම කදතා ා. ීවිත හැටිහමයි දරුව දෙන්න ගෙන හිතල අමාරුවෙන් හරව දේවල දරාගන්නුව තුමා ම කොස්මහ මුද්ද හොයා කන්නවා ඒකම්මක කම්මගේමළු ඉන්දාවම ටත්ක් කරන මුළු ඉන්දියාවට මධිරාජ්‍යාවනයක තමයි මගේ කම හි න ෝද දේවී. ඇත්තට ම හොල්බං කියන්න මොනාවාද ස්කූබි පිස්සුදාන්නේයේ මං බයිනෑ ස්කූපිය ඔය හොයදන ස්කුපියෝ හඬ කැවිම් ශිල්පියකුට තියනෙනවාදම ඒ එක ඉගෙන ගන්න ඕනේදේ නැතම් ඒ එකට අභ්‍යාසවර්ගය මොුණහරි තියෙනවාද කියන එක. දැයි ඒකට මම සරලු ප්‍රශ්නයක් ප්‍රේක්ෂක ඔබෙන් ඇහවෝත්යෙම දැන් අපි දන්නවා අපි සිදු කියන්න පුලුව. ඕගෙනට ද කියන්න පුලුවන් එ ගෙදර ඉන්නකට අපිට කියන්න පුළුවන් ප්‍රශයන්න සමහර ගැවමම් සිින්දු කියන්න පුළන්තික ලෝමට සිදු කියන්න පුළුවන් ගීත ගායනා කරන්න බෑ කියල කියෙන මටත් එම තම සිදු කියන්න පුළුවන් ගීත ගායනා කරන්න බෑ. මගේ ඔොස්සකහන සමහරුහන ඔයවා සින්දු කියන්න ඇත්තකෙල් ඇතරමට සසිදු කියන්න බෑ පිච්චෞටටය එතකොට කොච්චරහද ොයිස්සකත් තිබ්බත් වැන්න පිච්චවට්ට යන ඕන එතර මගේ උදාහරණෙන්ම කිව්වේ හඩක් ීරන්න ලුවන් ඕන එම කෙනකුට. මොකද මං විශවාස කරනවා අපි ලංකා ඇතුලින්න්න කෝටි දෙකයි විස්සක් එදරඒ කෝටි දෙකයිවි පූර්ණාබාධ හෝ උපත්යේදී ආබාධ සහිතව ඉපදුනු අය ඉතාමතලොස්සක් ඇතේ ඒටිකයින් කරපුම අනිත් හැමෝටමතා කරන පුළුව. ස අපි කතාරන සිංහල භාෂාව සිංහල භාාව ඇතුලි මැරෙනකම්. තමන්ගේ උපතේසිට මැරෙනකං අපිට සිංහලවත් විශ්යක් විදියට ඉගනගන්න ජීවත්තල මැරලෑන්් පුළුව. යි මොතකත් අපිට අශ වෙන නිසිංහල ලිකිත ජීවත්වෙන් පෝන්නෑ ඒ ්‍රශවවි නිල්ලන් ප්‍රශ්ණය සිංගලින් වැඩට කරන අයවිදියට මොකද තාත්තා කියනවා උදේ නගටලා පොඩියකට හන මංහෙන වැඩට යනවා ලම්මටත් බායි කියල පුතා රතු උම්මයිකදීලා තාත්ව වැඩට යනවා.ඇ තාත්ව වැඩට යනෝ. මම යනවා මං වැඩට යනවා කියතම තාත්ව යන්න. ඉස්කෝල් කියහාම තීච කියන මමන යමිකල්. එතර කොල්න්නට ප්‍රශ්නයක් කියෙනවා තාත්තද පුර කියයන්නේ ටීචද පුරුකයන්න. ඉතාත් අයනවාගේවා ටීච කියන යාමි කියලා. එතකොට හඩ ශිල්පියක අනිවාර්රයෙන් භාෂනය සහ ලේකනය පිළිබඳව හදාරන්න වන කළම ශවාස කරන. සිංහලෙන් අපි හඬැවිම් කරන්නේ සිංහල භාෂාව පිළිබඳ ඉතහ දැනු හණ ශිල්පියකට අශය කල්ලම විවාසරන ඒකම චුටි උදහරය කිවොත් මට එක් තරම් හෝතකද හම්බව කුප්පිය කියල වචනය මේ කුප්පිය කියල දාන්න කියලා මේ හඬ කැවිම් වැඩි සටහන්නකට. එතට මේ වැඩසටහන මීට ගොඩක් අයිතිහාසික එකක්. එක්දස් ප පනස් සත වගේ කාලවකවානු කදී. හම්බවෙන නාට්‍යයක්ඒ නාට්‍යේ දී කුප්ිය කියල වචනයක් කම් වෙන. එතවට මම යෝජනා කරනවා කුප්පිය කියලාවෙන්න බැහෑ කුපිය කියලා අපි දන්න ර . ඩ ොතල්ලින් පි හම නිසරල ටන හම්ම කුපියේ සිරරිජරයක් ගහල ඉන්ජෙක්ෂනය ගහනක ටස පොට් අ ල පොට පො ි කුපිය ත කුපිය තෙ කුපියාවගේ පඩි කුප ති පසැපසගේ ද පි හම කපිය නවා කියලා ටයක යල පි චට්ටක් නක. එතකොට කුපිය කියන වචනය කොයි තරං ඒදස් පන්සේ පනස්සත පිරේ එක ඉතිහාසික කතන්දරකට ගලප නවාද කියන එකට. කට මේකද මගේ ෝජනාවනේ මේක කුඩාබන්ඳු නැත මංජුසාාවගේ පොි හෙම වචනයක් මේකට ගැපෙන දාන්නෙක ඇතකොට මේකිට හම්බන පරිවර්තන කාරයේේදිීත් මේ භාෂාව පිල්ිබඳ අපි දැනන් ඉන්නඕන කියන එක හඬ ශිල්පිය එක්විදිද ම අයනකොට ම ඒ දැනු තිබ නැත මංහිතන්න මත් කුපිද. යම් අවෝධතිය නඕන ධ්‍යක්ෂ වරුන්ට අවබෝධ අතියෙන් ඕන යම් අි කෙනෙක් වැදි වචනයක්කවත් නෑ ෝක මේකට ගැලපෙන්නෑ අපින්න මෙහෙම වචනයක් දාම කියලා එක හැඩ ගස්වා ගන්න. එතකට ඔන්න ඒ භාෂාව භාවිත. දැන්ගේ භාෂාව දැනගත්තට වැඩක් නැහැ. අපි උදාහන එකක දංක සසිදු කියයන්න පුලුවන් හැමට. හැබයි ගීත ගාන කරන්න බෑ. ඒ වගේ මට හිතෙන්ට පුළුවන් මට කතා කරන්න පුළුවන්නි සමට හඳකාවන්න පුලුවන් කියෙල්. එතු ලෝකව පිත්වමක විශ්‍යයක් බවට පත්වෙලා තියෙන කොට අපි කොහොම දෙපාර්තම එක කරන්න. ම ඉගෙන කරන්න පුළුවන්ද නැත ගනගන්න නැතුව කරන්න පුලුවන් ඉගනගෙන් නැතුව හඬකෑම් ශිල්පියෙක් වෙන්ට පුළුවන් මංඔපට බයිනැතුව කියනවා. ඉගනගන්න නැතුව හඬකයම් ශිල්පියෙක්ෙන්ට පුුවන් ඒ ඉගනගන්න නැතුවගේ එනකින් අදහස් කරන්නේ පාඨශාල අධ්‍යාපනය එකන විශවවිද්‍යයාලකට හිල්ලහෝ කඩමියකට ගල්ලහ වා හඬකයිම් ශිල්ියක කන්න න්න ට තනය ඉගනගන්න පුළුවන්. එම තනින් ඉගනගත් කෙනකට හො දදාාර ත තු ජෙස. මේ විෂයන් හතර සම්බන්ධය ලංකාවේ කිසිදු පුද්ගලයෙක් මට උගන්න ලනෑ ඒනිසා අතුළ ජයිසිංහ මගේ ගෝලෙක් කියල කියන්න කිසිදු පුද්ගලෙක් ලංකාවෙන මේ විශෂන්ටි ගෙන ගත්. දැන් ම උගන්නමිින් එක වෙනමකාරණ. එකොට ම කාගවත් ගලෙක්නේ මගේ විශයන්ටික හැයි ම අට්‍යහා රංග කලාව ඉගන ගැනීම සම්බන්ධින් මගේ අධ්‍යාපන සම්බන්ධය විාල්ගුරු පිරික් ම හම්බලා න එගොල්ලටම ගෞරෙන් මේලයි මතක් කරන සහ ගඩ දිලසස්ථාව නැත්තන් අපිෙන එෙල් එක හරහා ඉන්න දේෂ්ට ශිල්පින් ගණනාවක් මට හම්බලානෑ සමහය හම්ේලා තියනවා එකුල කවදවත්මට උගන්නලය නමුත් ඒගලඟ දෙවල් ආලම ඉනගෙන තියෙන. එතකොට මෙන්න මේ ඉගන ගැනීම හරහා මේ විශෂන් සම්න්ධය එකොට පල්ලවනිම කාරන අපි වැඩ කර හඩින්. ඒ නිසා අනිවාර්යෙන් මේ විෂය හධාරණගෙනට හන්ඩ අභ්‍යාසකයනක අතිශයෙන් වැදග. හඬ අභ්‍යාසකියනකටත් මේ කොටස් දෙකට කඩනෝ. ඒ කොටස් දෙක තම හඬ පවතින්න නම් අපිට හඬ නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන හුලන්ටික තියන්න ඕන හුස්ම තියෙන්න්න ඕන. ඒ නිසා සොස්සන අභ්‍යාසකයනක අනිවාර්ය සාධකයක් හඬ ශිල්පියකට. ඊළඟට ඒ හඩ නිෂ්පාදනය කර නෝට අප නි්පාදනය කරන අකුරු ත්පාදනය කර. අපි හම්මන සිංහල භාෂාවේක තින අපපුරු හැටක් ඉංග්‍රීසි භාෂය විසිහත් යන විසිදක් තියන හෝඩියකුත් තියන දාහතරක් ෙ හෝඩියකුත් යන මතන හරිටම කන්දරට කියල්. එත අපේ හැටක් තියෙන. ඒය හැටක් තියන අපේ පද්ධතිය ලොකයි සංකේත පදතිය ලොකුයි. එතකට මෙන්න මේකුරු වචන නිෂ්පාදනය කරන්න මගකනිම් ඔගලන මෙහෙම කියන්නට වඩත් තේරු ගන්න. පෙනහල්ලෙසිටේන යු ධාරාව ස්ොරලයා හරහා සොර තන්තුකම්පනය කරමින් පැමිණ මොකුහරය තුළද දිව පයෝගී කරගෙන දිවක් ස්ථානයන් වල ස්පර්ශ කරමින් අකුරුූපදවයි. සුපිරිට තේරවනේතාි අසරල ගයන්. පෙනහල්ලෙසිට එන වායු දාරාව. පෙනහල්ි ඉඳං හුලන්ටිකක් එෙනවා ඒන හුලන්ටික ස්ොරාලේ හරහා. ැ තිෙනොඩි වයිසක් ාලයකෙ හැමති ොක ස්රාල ර ස්ොර තන්තුකම්පනය කරමින් පැමිණ මොකකුහරය තුළදී. කට ඇතුලේද දිව උපයෝගි කරලා දිව එක්ෙක් ස්ථානයන් වොලස් පරිෂ කරලා අකුරු උපද්දවනවා. ම රයකෙත් අල්පප්‍රාණ අල්ප ප්‍රාණ අල්පයි කියෙන ටිකයි ප්‍රාණ කියන්න ප ප ටිකයි. කයන්න කියන්නම කයන්න. සිද අයාසෙන් තුරට කයන්න කියන්න පුළලා ඇැබයි එක මහාණ මහපාණ පන ගොඩයි ලොකුයි. ත අල්පාණ මහප්‍රාණ එතිකට මේ මේක නතුව හ ශිල්පියකෙන් පුළුවන්ද මන් න්න. මංනිශස කරන බෑ කියන. ඒඒ ඇයි අපි හම්බන්නට ඒ පිටපතේ තිබ නොත් මහප්‍රාන අක්ෂර අපි කියනවන්. අල් පාන විද කිය හර න මහ පරාකරටයිප කරන්න නෑ නැත රචක ලියන්න න්නනෑ ඒ හන් නිශ්ානය කරන්න ුණගෙන්ද අපි එන ප්‍රශ්වාස්වාතියි. ඔයා කටවහගෙන නහෙන් හස්මාරගෙන නහෙන් පිට කරන ගොට අකුර පුලුවන් උපදවන්න නහයි නහෙන් අපුර උපද්දන්න බෑන් හැබැවාට පුළුවන් පොඩි ශබ්දයක් අපි ග හස්ම පිට බදයක් නිකුත් කරන්න මරට කකරු නිශපාදන කරන්න බෑ නහයි. න ො අකු නිශ්ානය කරන්නේ කටෙන්. හැබැ හොඳට මතක තියාගන්න ඕනේ නාසික්‍ය අර්ධානු නාසික්‍යකෙ ලක්කරු ක්ෂර වර්ග ටිකත්තිය නවා ඒකට නහයි උපයෝග කරගන්න අපි මේ හඩ නිෂපාධනය කරන්න එතකොට මුොකේ ඇතුළෙන්තම හඬ නි්පානය කරන්න. ඒ නිෂ්පාදනය කරන්න පළවෙනිටම ස්වර සංකේත පද්ධතියේ ඒ සංකේතයක්.ආEEUO. ඒ ඊට පස්සට ව්‍යංජ නක්ෂණහම් වෙන කකා කැකෑකි කුකූ කේ කොකෝ.හයන්නෙම ප්‍රේද ගොඩා ඉ චා චා චිි චුචු චචේ චචෝ. එය ප්‍රබේදටික. එතට ව්‍යන්ජන පද්ධතියයි සොරපද්ධතියයි නිවැරදි උචාණය කරීමහැකි අවතියන්න ඕොන. ඒ උත්චාණය කරන්න අපිම පෙනහල්ල ඉදම් එලියටන වාතය තමයි පවිච්චි කරන්න. ප්‍රශ්වාසවාතයෙන් තමයි අපි. අකුණු නිෂ්පාදනය කරන්න තුර අපි හම්ම විට ොඳින් මතති යන නහයෙන්ගන්න හුස්මටික අපි යන පෙනහල්ලට. බැලුම් දෙක් ඉතින් බැලුම් දෙක ඇතුළ පිරිෙනවා. ඒ පිරුණහම ශරීර අනිත් කාරයෙන්ටිකරගන්න අවශ්‍යරන ක්සිිජෙන්න්ටික මේ බෙදාහරීම්ටික මේ සියල්ල ජීියවවිද්‍යාත්ම පදධතිය ඇතුළ කරලා. අපි ගන ප්‍රශ්වාසවාතයේ පිටකරන වාතේ ටික එන ටික තමයි අපි සොරාලය හරාේ පාවිච්ච කරලා දිව උපෝගි කරෙන අකුරු වචනටක නිශපාධනය කරන්න තු අපි ප්‍රශ්වාසවාතය තමයි පාවිච්චි කරන්නේ කතා කරන්න. අ්‍යවාර්ය සාධකයක් සොසන අභ්‍යාස කරන එක. හොඳ පෙනහල්ල පිරෙන්ඩ හුස්ම තියෙනවනම් වට පුළුවන් දිග දෙපස් වනත් කියාගෙනයන් උදාහරණයක් විදිට අපි. ලොකු හුස්ම අරගෙන ඒ හරියටටකම් බැලුන් එකක් පුම්බල කටලඟින් අල්ලල එක පා රඇත් අතැරිහම බැලුන් එක ගල හුලන්ටික යන. එකවාාර කට රිලීස් කරම් හැබයි අපිටි හැමෝම කර ඇති කට ලගින් අල්ල මෙ මේ පොඩගෙන කරම් පොඩි ඒ සදන්නේ බැලුන්ෙ හුලටි වරගෙනකම මෙහම යවන්න පුලවා. එතව කටරල් කරන්නනට බැලුන් එක කටවගේ ඒ තුල යන බැලුන්ද පිරිල්ල තියන හුලන්ටික පිටන්න මෙන්න මෙතනින් මෙන්න මේ කට කන්ට්‍රෝල් කරන එක ඇතුලේ මේ නිවැරදිී භාවිකරනන්නේ ඇතුල අපිට පුළන් පශ්වාස්වාතයෙන් අවශක කරන දෙබස් කියයන් උදාාරණයක්ක දයට අපි හුස්මාරගෙන හ ගාල එක පාරයවන්ද පුළුවන් ඊළඟ අපිට පුල මේ ගන්න හුස්මවලින් ඕන්නන්. කියගෙන 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 කියාගෙන කියාගෙන කියගෙන කියාගෙන කියාගෙන කියගෙන කියාගෙන කියාගෙන කියගෙන කියාගෙන කියගෙන කියගෙන කියාගෙන කියගෙන කියාගෙන කියගෙන කියාගෙන කියාගෙන කියගෙන කියාගෙන 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 කියගෙන කියාගෙන 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 කියගෙන කියාගෙන යන්න පුලන් එක උස්මේ මගේ අධ්‍යක්ෂණ කාර්ය සම්බන්ධයෙන් කතා කරන්න කලින් මම පුංචි මේකට ස්් අරග එක්ද සම්සේ අනු නමේ වර්ශයතම ජාතික තර්මශය අස්භාවට මමයින නාට්‍ය හා රංග කලාවකින් විෂය හදාරන්න. එතකට නාට්‍ය විශේදී ම අධ්‍යක්ෂකවරයක්විදිහට පිට පත් රචකයෙක් විදිහට තියට එක කියනක නතම ේදකාව කියනක සම්බන්ධී අධ්‍යාපනය හදාරනවා ඩගල සිරිවර්ධන නිෂංක දිද්ධනිය එච්චේ පරේරා ආද බඳුල ජයවර්ධන අදී විශිෂ නාට්‍යකරුවන් ඇයටත එතකොටේ අධ්‍යක්ෂණ කාර්රයට අදාළ කියන විද්‍යාර්ථයකුට අදාළ කරන ගොඩක් දැනුම මම ඒ හරහා ලබා ගන්නවා. සීලවංශල නාට්‍ය හහා ඩක්ල සිරිවර්ධනයන්ගේ. බඳුල ජවර්ධන ශූරීන්ගේ ස්ර්ණමා ලිහර හා, කනේරුමල් ජයලත් මනුරත්නයන් රහා. ඊටමතර මම අග්‍රරජ ශිල්පියෙක් විදිහට වේදිකාව හරහා වැඩ කරනවා මේ හැම එකක් ඇතුළින් ම අ්‍යක්ෂකවරයෙක් වඩ මම ඇතනොඹන්න නළුවෙක් වන්නසා අධ්‍යක්ෂකවරයෙක් වන්න හිතාගෙන. එතකොට නළුකාරය කියන එක මුල්කාල මටි හිතන ම හරියන්න නළලුවෙකුට කිය ඉස්සරණිකං බොංචි කරලක් වගේ හෙන කෙට්ටුයි මම කළුයි කැතයි දැනුතෙම තමයි. ඇස් දෙකයි දට්ටක විරප පන සමාරයාූ මට කියෙන රෑ ඉන්න තැනම් හිනාවයම් පොඩ්ඩක් අපි අඳුර ගන්නු ඉන්න කොයිද කියල් යකාපොල් කනාවගේ එහෙ තමයි ම පෙරු ේතු ං මට තේරුන්ගයා නලුවෙක් වෙන සෑන අමාරු රණවා කියලා නමුත් මගේ ප්‍රක්ටිස් කතේරී නෑ වේදිගනාට්‍යය කපයකට සම්මා හම් බලා යනවා අලුක සපද තනිකක් විශිෂ්ටයි නට්‍යේ ප්‍රධාන්න චරිතරංග පෑවා යවුණු සම්මාන්සා රජ්‍ය සම්මාන ඔල්ලයන්ල දැගීමට ලක් වුණ ඊට අමතරව මම ජතික තරුණු සයව සභාවේ නාට්‍යහ රංග කලා ඩිපලෝම පාටමමාලාවෙන් පස්සේ නිස්කෝ වීඩියෝ කියන පාටමලාව හධරන ජතික තරුණු සයව සභයයි රූපයින් වැඩසර නිෂපාදනයහා වීඩිය තාක්ෂණය ක එක ඒකෙත් අධ්‍යක්ෂණ කාරය තමයි මම අපකන්නේ ෆලෝ කරනවා නැත්තම් හාරමින් හිටියේ. ්‍ර ජර්ත ප්‍රවිශවිද්‍යාලයේදී ලකත්ව ජනස ඩිපලෝම පට ලා ට පස් ා චිප්‍ර පටි සස්ථාව නුවාර ඩිපලම පට මලා ්‍රීල කරපන අ්‍යසා යතන සිුමා කන ඩිපලම මේ හම එකක්ම වසරක න්‍යය සහ පායෝගික පාටමාලා ඉටමතුර ජයවර්ත ප්‍රවිශවිද්‍යාලය උපාදිය හැදැරවා සිංහල ජනසන්වේදෙන් සමාජ විද්‍යාව ඊට ස්‍රශ්චාත් උපාදීමමක ජනමාදධ්‍යේදයෙන් කළොම විද්‍යල ශස්්‍රීපාලිමන්පේ. මේ හැමයි එකක් ම මාධ්‍ය විෂය සම්බන්ධයෙන් ඉගන ගන්න කෙනෙක් සහ උගන්න කෙනෙක් විදිර්තමයි මේ අධ්‍යාපනක පැත්ත මම හදාරන්න තීරණය කළේ ඊට අමතර ප්‍රධානකාරය විදිරමේ අධ්‍යක්ෂකව රෙක් වෙන එක. අවුරුදු එකොල් හක් දෙදා අලුනමේ ඇවිල්ලා අප එක දෙදාගේ කියමු අනුනමේ ඔක්තෝබරවල මංගෙන්න්නේ දෙදස්ස කොළහ වෙනකං විවිධ නාට්‍යවල පසුතල නිර්මාණ ශිල්පියෙක් අංග රජනා ශිල්පියයෙක් රංගන ශිල්පියෙක් වේදිකා පරිපාලකවරයක්දී විධ විෂන්වල පායෝගිකව ියැලලාති නො නමුත් මම මටම කල්පනාකරෙක් මොතක මම ආේ අධ්‍යක්ෂකවරයක්ෙන්න්න නළුවෙක් වන්න මඒ එකරලා නෑන අවුරදුේ කොළහ කොළො බැවිල් දසෙොහ ර්ශයද මතීරණය කරන යව්න සම්මාන නාටියුල් සහකටනාටක් නිෂ්පාධනය කරන ස්වතන්ත්‍ර කෙටිනාට්‍ය එනාට්‍ය දිිස්ත්‍රික් සමාන හතක් සහ යවන සම්මාන තුංග නිස්ථානය ලබාගන්න රාජනනාට්‍යුල සම්මාන වලට ඇගීමට ලක් වෙන. අපි දර්ශනවාර්තිහක් ලංකාවපුරා ප්‍රදර්ශනය කරන්න මට අස්ථාව හම්බුණ එකතාමගේ ප්‍රම අධ්‍යක්ෂණය වේ දිකාවේ. ඊට පසේ ජති චිත්‍රපටි සංස්ථාවේ සිනමකර ඩිපලොමව වදානුවට කෙඩ චිත්‍රටය අධ්‍යක්ෂණය කර. ඊ අමතර ශ්‍රීලංක රූපයින අභ්‍යසාහිතනය ඩිපලොම පාටමලාව හදාාරණ අතර තුරසාමයකීන දස් දොහ වගේ පහල වගේ වෙන කාල සීම වකට කෙටි චිත්‍රපටි පහක් විතර අධ්‍යක්ෂණය කළ විධත්හදා බැලි හරහතමයක සිද්ධ වඋනේ. නමුත් ඒවා මට එක් තරම් හොත කිතුුණ යො YouTubeු භවකාශයට හෝ වෙන දෙවල්වලට දාලා ධන්තරම් හොඳේවා නෙමයි කියලා ඉනි සමඟඒ වගෙන එච්චර උනන්දුනී නැහැ. මම වේදිකානාටයක් විදිහට කරපු ඩාක්නස් කියන චිත්‍ර කෙටි නාට්‍යය මම කෙටි චිතරපටයක් බවට පත් කලා ඩාක්නස් කියන නමින්ම ඒක අලුත්පියාපත් කියන ප්‍රාදේශය කොළඹදිශ්‍රිකයේ බස්නහිට පලාාත් කලාවුලිලකින් හොඳම චිත්‍රපටයට සම්මාන් හම්බනා. ඊට අමතරව ද මේ චිත්‍රපටේ සඳහා තියන උනන්දුව සහ අධ්‍යක්ෂණය කරන්න තියෙන උනන්දුව මව පෙලෙන නිසාම අධ්‍යක්ෂණ කාරයට එන්න ඕන කියන එක සම්බන්ධින් හිතලා. දිගුණ අට්‍යයක් දෙදස් දොලා හෙත් ේදිකා ඇතුලි ත්‍රයි කරන බැලුව උත්සාහ කරල බැලවා. ධාරිියෆෝගේ කාන්පේ ෝන්පේ කියන දිගුණ ආට්‍ය, පරිවර්තනයක් විදිහට, අනුවර්නයක් විදිහට, ලංකාවිතර නි්පාදනය කරා. හරුත් එක්ක බරු කියලා දර්ශනවාර දහතුනක් නාට්‍ය පපුදර්ශනය ලතින පේරදි විශ් විද්‍යාලය වල නාට්‍ය සතියත් නාට්‍ය පෙන්වා ඒ ඉතා විශාල අධ්‍යකීම අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඊට පස්සේ මම උත්සාහ කළ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න ඒ චිත්‍රපටය සල දෙදස් දහ නමේදී මා විසිරම ලීරණලද සොතන්ත්‍ර පැය දෙක චිත්‍රපටයක් මං ඇතර ම අඳුන්න්නකඇද මම මලයාලම් චිත්‍රපටි ලෝලියක් පිස්සෙක් මලයාලම් චිත්‍රපට සඳහා මට තියන්නේ විශාල ආදරයක් ඒකට හේතු තම මං විශාස කරනවා මලයාලම් චිත්‍රපටන කේරලේ. එගොල්ලො අපේ ලංකාවගේ මයි මට නම් පේන්නෙ ඇත්තරම එකකුල්ඟ ගෙවල් එක ආකිටෙක්චරං ගහ කොල්ල වැල ඇල දොල ඇතුළු සියලු දෙේකවගේ මිනිසුන්ගැහැඩරුව බෙරූපයන් සියල්ල එක වගේ. ට චි්‍රපටි බල්ද කඩවල්වල බෝඩ් සහ වුම් කතාගරන භා විතරයි වෙන සනි තොක්කොම නිකන් අපේ වගේ කියක තමට හිතෙන් එතකොට මේ මේ කේරලේ නික කෝටි තුනහමාරක් විතර වගේ ඉන්නවා ජනගාහනය මලයාලි කතා කරන කෝටි පහක් විතර ඉදයා පුරායින්න එතුර මේ කෝටි තුනහමාර වගේ ඉන්න ජනගහනය ඇතුළේ මංක ඉතා ශූර ලෙස කොහොමද මේ තමන් දන්න කතාව නැතන තමන්ගේ සමාජය ඇතුළි අත්වෙන්දින කතාව පේක්ෂකන්න වැළඳගන්න ආකාරයට සිනාව අධ්‍යඇතුලක කොහොබද මේ කතන්දර කියන්නෙ කියල උන් තම ූර ලෙස අධ්‍යනය කරලා එක කල්ලගෙන තියන පි තාමත්ම පුලි හරදිනකට කතාවක් කියගන්න බැරිගාන්නට අසරන වෙලා ඉන්න කෙනනකත මගේ අදහස. එඒනිසා ම ඒ චිත්‍රපටලින් ඉගෙනගත් දේවල් බොහෝයි එනිසා දස් දහනමව සරදිම සතන්ද්‍ර පිටපතාත් නිර්මාණය කරනවා. කොළම්භාවට ප්‍රදේශයන් හිගන පි සල්ල නති නි ලෝ බජට් කරන්න චිත්‍රපට. ඒක චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න ම පිපත් රජකය විදිටම වැඩ කරන අප යාලුව දිනක එකතු වෙලා නි සර්ලෝකයත් ලක්ෂ ායගනය එකතු කරලා චිත්‍රපට නි්පාදනය කරන්න අපි ප්ලෑන් කරලා තිබුණ ලෝකේෂන් බලන්නට පාරක ලොකෂන් සිට අක්ගිය යියටට පසේ කරෝනාවට පස්සේ චිට්‍රපට සම්පූර්ෙන් අපග පෝස් පෝන් කරා. හේතුව දැන් තනීම් ලක්ෂදායක් යොදවෙලා මේ චිත්‍රපටය කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබුණ. ඒ නිසා. මෙන්න මේ එකැන් මේ අධ්‍යක්ෂකවරෙක් වීමේ මංකන්ඒ පිපාසාාවයකින් පෙළෙමින් ඉන්නවා ම ඒක කරන්න බැරිව නොතුන් මංකින් අපි වෙන මොනෝද කරන්න. මම හඬකයිම් ශිල්පයෙක් විදිට ේදිකානාට අධ්‍යක්ෂකවරෙක් විට අධ්‍යක්ෂකවරෙක් සිනමාව අ්‍යක්ෂණ කරන්න ඉන්න මිනිෙක්විදිහට මට බෑ තවතුරටත් මේ පරකයි ගිල් පොික් ගමින් ගැනල එකුන් හරි කියර කොටුවකින් පලාටිකක් ගුණු හරි බල ට තත්ව අදාගන් හරි නැ දව වෙලෙන් දෙෙක් දිහට එන්ඩහරි ටෙම කරන්න බෑ ඇතතුර ම දන්නක ඕන කරන්න. එතුට දන්නඒත් කොයි ආකාරයන්ද මේ මොහොතට ගැලපෙන විදිහටක ජෙස් කරගන්න කිය කාරණාව දිගින්දිගට හිතමින් ඉන්න අස්ථාව විදි තමයි. චිත්‍රපට අධ්‍යක්ෂණය කියන කාරනාව නැවත අත්හ බලන්න ඕන මේ කෙට චිත්‍රපටය හරහා කියලා දිකු චිත්‍රපට තුනක් විතර තියෙනවා ලියලා කරන්න. තින් අධ්‍යක්ෂකවරයක් වීමේ හීනයට ළඟවෙන්නෙට චිත්‍රපට නිශපානය කර ඕන කියල හිතල මයි ස් වගල් කියන චත්‍රපටේ ඔබරට මේ පසුුවම් පෙන පෝස්ට්‍රරයේ තියෙන චිත්‍රපට ස්්‍රගල්හරගලේ චිත්‍රපටේ නිෂ්පාධනය කළේ ඇතටම ඒ චිත්‍රපටය ගැන මීට කලින්හම දීර්ගශයම කතා කරලා නැහැ. ඉතින් ඉතාම ස්තුූතියි මට කතා කරාට මේ සම්බන්ධයෙන් කතා කරන්න ලුක්ස්ලයික් ඉන්ෆෝ දන්සන්මගේ මිත්‍රරයටට බහවමස්තුතිය සම්බන්ධයෙන් කතා කරාට මෙන මේ ශ්‍රගල් කියේන චිට්‍රපට නි්පාදලන නැතං අ්‍යක්ෂණය කරන්න මූලික වුණේ. අරගලයක් ලංකාව තුල ක්‍රියත්මකෙන මොහොතක අටිස් කෙනෙක් විදිට, කොයි තරන් දුරට ම අරගලේට දායක වුණාද නැද් කියනක සම්බන්ධින් හිතමඟින් අවස්ථාව තමයි මගේ හිත වද දෙන්න පටන්ගත්තා මේ අරගලය සඳහා. උඹ දන්න මාධ්‍යීම් උඹ සක්‍රියෝ දායකවෙලා නෑනි. කියලා මගේ හරද සාක්ෂි මට කියන්නගතේ මම කියන කවුරුත් කියන කතන්නේ මගේ ඇත්ත කතා ම අරගලටිල සිදදු කියන්න බෑ කතු මට සින්දු කියන්න බෑ අගලි ිටා ගහන්න ෑම ම ගිා ගහන්න දන්න. අරගලටිල චිත්‍රා ඉන්න බෑ ම චිත්‍ර ෂවිදිට හදාරලානෑ. අරගලට කියල නටන්න්න බෑ ම නර්තන විෂය හදාරලනෑ. ඉතින් මම කල්පනාකර මම දන්න මාධ්‍යමකක්ද මම දන්නසාහමම බලාබොරත්තුව අධ්‍යක්ෂකරයකන නිසා ෙටි චිත්‍රපටිය මාධ්‍යයක් විදිට තෝරගෙන. මේ මොතේ අරගලය ඇතුළේ මම අරගලය දකින වි අරග ඇලේ තරුණ හැසිරීම් දකින විදිිය ජීවිතවලට මනවාද වෙලා තියන්න මේක ඇතුල තියෙන විශේෂ ෆ්‍රස්ටේෂන් එක පීඩනය තරන තරුණයන් ගාදරයටට මොක් වෙලා මෙන්න මේකින් කාරණ ගැන හිතමින් දල තමයි ඒක සම්බන්ධින් පිටිපදක්ලිවා ඒ පිටිපත පස්සවෙනි සංස්කරය පලින් පාල යන පප කට පන්න ගල්ල. න හඳෑැ කියන අයිලියන හ මලියල පස් වනි එඩිට් එකතතා ම ලොක්කරන්න ස්ක්‍රප්ක. ඉට පස්සේ ඇත්වශම කියනන මේ චිත්‍රපටට කවුරුත් සල්ලි දැම්බෙන. ඒ චිත්‍රපටය සඳහා ම මේ වෙලා මතක් කරන වැඩ කරන ලද. ගේ සියලුම ශිල්පන් අත පහක්ව අය කරන්න ඇතුව සිදු මුදලක් අයරන්න ඇතු මගේ චිත්‍රපටය සොඳ දායකක්වය සැේ අපිට ගිය ට්‍රන්ස්පොට් වල්ට ගියපු වියදම ටික කෑමබීම ආර්පානටික ඉටමතුර කැමර උප කරන අපි ආලෝකෙ පවිච්චි කර නෑැ ඔල බෙල්ලයිට ෂූට කරේ එත ඔය ගේපු විය දැන් ටික තම ඒ එකත් මේ ොහොතේ කෙනෙකුට දරාගන්න බෑ. මො වියදම රපා සයකින් කරන්න පුල තුන් සීයක තුගුණයකින් වැඩියල තිබුණ අවස්ථාගම එක්කරේ. එනිසා ඒඒ දරගන්න අමාර් මෝතකම මේ චි්‍රපටි අධ්‍යක්ෂණය කළේ දට මේකට කලින් මම මේ කොරෝණ පිීරිඩ්ක ඇතුළේ විශේෂයම අපි මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරු ඉන්න මොහොති මම ලියන වැඩි ටි ප්‍රක්ටස් කරා රචනාව සම්බන්ධයෙන් තිරජනාව සම්බන්ධෙන් ඇතුකටම පර්‍රජෙක්් එකක් ලි්වා සම්ූර්යම කෙටිචිත්‍රපට අවුරදු දෙක් පුරාට කෙට චිත්‍රපට විකාශනය නාලිකාවක් යු නාලිකාවක් ස්ට්‍රාට් කරන්න සිනේමෝ කියලා එතකට ඒතම සිනමෝ ඉස්සල් කියන නමින් මේ අස්රගල් චිත්‍රපටය හරහා එන්නේ YouTube චැනල්ල එක එතකට ඒකෙදී මගේ අදහස තමයි විිවිධ ශෝනස් වල නැතං සගණරක කිය හඳු නැතම් විද කුලකයන්න්නල නැතම් විධ වර්ගන් වල ඒක උදාාරණයක් යුත්තෙම රොමක් actionෂ, thriller, හොර, musicical Sport. ආද විවිධ වර්ගවල, අපි ටම්බෙනන ෆීච ිල්ම් ස ෂෝට් ෆිල්ම් තකට ම අහද බැලිම කරන්න උත්සාහ කරනවා අධදේක්ෂකවරයෙක් විදිහට කොහොමද අවුරුද්දක් පුරා මාසට එක බැගින් චත්‍රපට දොළහක් නිෂ්පාධනය කරන්න මේ කියන විවිධ ශෝනස්වල, ඒ ලක්ෂණට එක අඳුරගෙන ලංකාවසාහපිට එන්න ෝඩියන්සකට මේෙට චිත්‍රට මදයක් විට හඳු නොලදින් එතකට ඒේ පලවිනි චිත්‍රපටය විදිට ම ප්ලස් කරගන්න මගේ චනල ඇතරමේ ටගල කියන රෝමයින්ටික් නැත ලව් කියන තේමාව රැගත් චිත්‍රපටය ොර ඒකෙ දෙවෙනි චිත්‍රපටය සහම මේ දවස ලෑස්වමින් ඉන්න නිෂ්පාතිනය කරන්නන්න කොමඩි ෂෝන එක පවිච්චි කරලා ආපහොමල් ලංකාව තියන දේශපාලය ආර්ථික මේ අත්න් දෙවිින් ඉන්න ජීවිතය මිනිස් ජීවිත ඇතුළේ කොහොමද මේක පවිච්චි කරන්නේ කෙනෙක් තුන් දෙවිනි චිත්‍රපටය නම් කරලා තියෙන ැනට වොන්ඩෆුල් තී කියලා දුම හොරක් කියල ඇකට මේ චිත්‍රපට පර නිෂ්පාදනාවදී තමයි මේ වෙනකටින්. ඇතකට මේ චිත්‍රපටය වලින් අනතුර ඉතින්දි ගුිත්‍රපට කරීමේ සිහිනය සහ බලාපොරොත්තුය තමයින්නේ මේ චිත්‍රපට සඳ කිසිම ප්‍රඩියවසෙනක් නත නිෂ්පාධවරයෙක් නෑ මමයි මම කරන විධ ෘතන් හරයකතු කරන්න මුදල්ලින් චිත්‍රපටි දෙකම නිෂ්පාදනය කරන්න දැස්වමින් ඉන්න ඉතිං. ිබ නන්ුව දක්න කහරුර ඉවන පිත්ක සම්බන්ධල වැඩ කරන්නේ ආරාධනා කරනවා මේක දකන කවරට කෙනෙක් ෙ සිිටපට නි්පාධන කර හෝදි ි්ටපට නි්පානය කරන එකතු නෙ ඇති ඔටික තමයි මේටිකේ කරමින් ඉන්නේ හඬ ශිල්පියෙක් විදිහට වෙළන් දැනීම් ශේත්‍රය වාර්තාාවවැඩ සටහන් පසුබම් කතනය රේඩියෝ ද්‍රාම කියන මාධ්‍යයන් හතර ඇතුළෙම වැඩ කරමින් ඉන්නවා. ංගනි ිල්පියක්විදිියට ටෙල්නාටික කහිපයක රංගනයට දායක වුණ තාමේවා ඇවිත් නැහැ අලුත්තෙල්නාටය සදාහරධනා ලැබිල තියෙනවා ඉ අධ්‍යක්ෂිකවරෙක්විදියටට අලුත්ම කෙටි චිත්‍රපටිනි අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුයන්න අපි තාත්තට තියෙන වඩරු වගේ උනු න හඩවතක් හොල්මං කියල දෙන්න තඟරාතම කදල් තාය භාර ජීත හැටි හම තමයි දරු දෙන්න ගැෙන ඉතලලා අමාරුව මහරිව දවල්වා දරාගන්නවා. තුමාන මම කොල් මාහරින් මුද්ධ හොයා කන්නවා. ඒක මකේඒකම් මග.නමුු ඉන්දියාවම තත් කරෙන මුළු ඉන්දියාවට ආධිරාජ්‍යාවනයක තමයි මගේකම හි නේ ෝධදේවිය. ඇත්තට මහොල්මං කියන්න මොනාද ස්කූබි විස්ුදාානයේ මම් බයිනෑ ස්කූිය ඔය හොයදේ ස්කුබියාව!